මේ බෙහෙරගල ආරණ්‍ය සේනාසනයට ඇතුල් වන මාවත ඔබට පෙනෙන්නේ. මෑත ඉතිහාසයේ වර්ෂ 20කට පමණ පෙර ආරම්භ වුණ වල් බෙහෙතලා තිබෙන අවස්ථාවේ ගල්දුව ආරණ්‍ය සේනාසන ඇඩ සිට පරිපූජනීය නාගල සද්දාලෝක ස්වාමීන් වහන්සේ සහ පූජ්‍යපාද රිද්දේගම දාලෝක ස්වාමීන් වහන්සේ වැඩම කරවල මේ වල් බිහිලා තිබිච්ච පරිසරය එලිපෙලි කරවාගෙන මුලින් වැඩ සිටි වර්ෂ 2006 අගෝස්තු මාස 6 වෙනිදා තමයි මේ රෝපණය කරන්න දුන් බෝධින් වහන්සේත්. එදින රෝපණය කරලා උන්වහන්සේලා මීට මෑතින් පෙනෙන මේ නීලගිරිලෙන කියන ගල්ලෙන තුල වැඩ සිටින් මේ කටයුතු සිදු කළා. මේ ඔබ දකින්නේ වෙහෙරගල ආරණ්‍ය සේනාසනේ සම්පූර්ණ දර්ශනයක්. අවුරුදු 2300ක් තරම් ඈත ඉතිහාසයක් පවතින මේ ආරණ්‍ය සේනාසනය පිළිබඳ විස්තර සද්ධර්මාලංකාරය කියන ග්‍රන්ථයේ දුත්තගාමිනී වස්තුවේ සහ තේරපුත්තාවේ කියන වස්තුව කියන කතා දෙක තුල සඳහන් වෙනවා.
ඒ සඳහන්වෙන්නේ මේ ආරණ්‍ය සේනාසේ නම කෙළපව්ව විහාරය නම පර්වත තුනක් වශයෙන් පිහිටා තිබෙනවා. දැක් ගන්න පුළුවන් සම්පූර්ණ දර්ශනය මේ දුරේ නම් බලන විට පෙනෙන ආකාරය. මේ සේනාසනේ වැඩසිඳලා තියෙන්නේ අනුරාධපුර යුගයේ මුල්ම කාලේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළාට පස්සේ පහළ වෙච්ච රහතන් වහන්සේලා අතර විනේදාරියතුමන් අතර අග්‍ර වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් මහා සුම්ම නැත්නම් මහා සුමන මහරහතන් වහන්සේ සහ උන්වහන්සේගේ පැවිදි සහෝදර මහා පදුම මහරහතන් වහන්සේ උන්වහන්සේලා දෙනමම ගුරු ස්වාමීන් වහන්සේ සුරෙන් මහා සුමන රහතන් වහන්සේ නවතාවකුත් මහා පදුම මහරහතන් වහන්සේ තුන්වතාවකුත් විනය පිටකය පාඩම් කරලා තියෙනවා. ඒ රහතන් වහන්සේ ප්‍රමුඛ 5000 සප්පමණ රහතන් වහන්සේලා මේ අක්කර 50ක් තරම් වනාන්තරය තුළ වැඩිනලා තියෙනවා. ගල්ලෙන් සහ සකස් කළ කුටි ආදී ගස් මුල් වලත් වැඩිනලා තියෙනවා. සුත්තගාමිනී වස්තුවේ සඳහන් වෙන්නේ ගැමුණු රජතුමා රජවීමට පෙර ආත්මේ පැවිදිලා හිටි මේ කෙළපව් විහාරය ආසන්නයේ තියෙන රමණීය විහාරයක බව. ඒ රමණීය විහාරය තමයි දැන් යහන්ගල නමින් හඳුන්වන්නේ. මේ ඔබට දැర్శණය වෙන්නේ ඒ යහන්ගල පර්වතයයි. මේ ඉහළින් දැర్శණය වෙන චෛත්‍ය රාජන් වහන්සේ ඒ චෛත්‍ය ආකාශ චෛත්‍ය නමින් සඳහන් වෙනවා. ඒ චෛත්‍ය සඳහා ගල්කණු ඉසවීමේදී පිටේ ආබාධයක් ඇති වුණා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ප්‍රතිකාර ගන්නයි තිස්ස මහාවීරට වැඩම කළේ. ඒ තමයි විහාර මාදේවීගේ ආරාධනාව පිළිගෙන ඒ මව කුසී ඉපදුනේ. යහන්ගල සහ බදගිටි ගල කියන මේ ආරණ්‍ය දෙකම කෙළපව් ආසන්නයේ පිහිටා තිබෙනවා. මේ දැర్శණය වෙන්නේ බොල් හිඳා ගල නම් හැඳින්වෙන පර්වතයේ. මේ ආසන්නේ මල්ලාර නම් කුඩා ගංගාව ගලා බසිනවා. ඒ නිසා අතීතයේ මේ නදී ලෙන්න වශයෙන් හඳුන්වා තිබුණා. මේ තිබූ ගල්ලෙන් දෙකක් කටාරම් සහිත ලෙන් ලිපියක් ගල් කඩන්නන් විසින් ආසිතපත් කරලා තියෙන. නමුත් ස්වාමීන් වහන්සේලා වැඩම කිරීමෙන් පස්සේ ඉතුරු ගල්ලෙන ඉතිරි වෙලා දැන් වනගතව තියෙන එහි ජලපහසු ඇතුව රහතන් වහන්සේලා වැඩ සිටි බවයි සඳහන් වෙන්නේ.
මේ මෑතින් පිනෙන් රෝහණපුරය නමින් රෝහණ සිටුතුමා පාලනය කළ නගරය දැන් වල්බී කියලා තියෙන ආකාරයේ. එහි රෝහණ සිටුතුමා මෙහි සුමන රහතන් වහන්සේ ධර්මය අහලා එතුමා බොහොම පැහැදුනා. පැහැදීම නිසාම පැවිදි වුණා. පැවිදිච්ච කුඩා ළමයෙක් හිටිය තමාගේම දරුවා අබය අවුරුදු 7යි. ඒ නිසා දරුවත් පැවිදි වුණා. රෝහණ ස්වාමීන් වහන්සේ රහත් වුණා. මේ අබය සාමණේරයන් වහන්සේ තෙරුන් වහන්සේගේ පුතාගෙන් තේර පුත්ත අබේවා තේර පුත්තාබේ නම් වුණා. කුඩා වයස නිසා ඉගෙන ගන්න අවශ්‍ය නිසා වාඳුරු ප්‍රදේශ අම්බලන්තොට තියෙන කප්පර කන්ද කියන විහාරයට ගිහිල්ලා ඒ ඉගෙන ගන්න කාලේ ගෝඨාභිරයෝදය නිතුල් පිටියේ ගමේ ඉඳගෙන මාගම රාජදාණ්ඩ යන අතර මේ විහාරයට ගොඩ වෙලා පොල්ගස් සොලවාගෙන වැවර බීලා මද අනුභව කරලා තන තන ඒ කුරුම් බැටි විසි කරලා නිදාගෙන හිටියා. මේ කුංජි ස්වාමීන් වහන්සේ මේ යෝධයාගේ මහපටැගිල්ල අල්ලගෙන කකුලේ ඒ විහාර භූමිය පුරා ඇදගෙන ගියා. ඉතින් මේ නිසා තමන්ටත් වඩා ශක්තිමත් යෝධයෙක් බව දැනගෙන රජතුමාට මතක් කරලා මේ ස්වාමීන් වහන්සේට ආරාධනා කළා යුද්ධය සඳහා. මුලින් කැමති වුණේ නැහැ. නමුත් රට ජාතියත් බේරා ගන්නට ඕන, නිවන් දකින්න නම් මේ ආගම ඉතුරු කරගන්නට ඕන, ජාති ඉතුරු කරගන්න ඕනේ කියලා අදහස නිසා නැවත පැවිදින අදහස ගුණාස යුද්ධය සඳහා පිටත් වුණා. දුටුගැමුණු රජතුමාගේ මහා යුද්ධයේදී යුද්ධයට දායක වෙලා යුද්ධය දයාගත්තට පසුව නැවත පැවිදි වෙලා ඇඹිලි පිටියේ සංඝපාල කියන ස්ථානයේදී අරිහත්ත්වයට පත් වෙලා බුත්තල ගල්ලෙනක වැඩිඳලා උන්වහන්සේ පිරිනිවන් පල තියෙනවා. ඒ තමයි තේරුපුත්තාභිවස්තුවේ සඳහන් වන විස්තරය. මේ ඔබ දකින්නේ මුලින්ම සාමිනාල වැඩ සිටි නීලගිරි ලෙන.
Thank you.
Thank you.
Thank you.